I would like to first start off with the water sector. මේ වසර තුල ජලගාස්තු කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වෙනවා. ඒ අනුව 2023 වසරේ අගෝස්තු මාසයේ සිට සිදු වූ ජලගාස්තු සංශෝධනයෙන් පසුව මෙම වසර සඳහා තවදුරටත් ජලගාස්තු වැඩි කිරීමක් සිදු වන්නේ නැහැ. නමුත් පිරිවැය ප්‍රතිපාදන සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි මේවන විට අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තියෙනවා. ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ආසියානු සංවර්ධන බැංකුව සමග එක්ව සිදු කරනු ලබන සහයෝගතා ප්‍රයත්නයක් ලෙසයි ප්‍රතිපත්ති මත පදනම් වූ ජලගාස්තු සකස් කිරීමක් සඳහා මෙම සූත්‍රය හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් යෝජිත ජලගාස්තු සූත්‍රය පිළිබඳව සමාජ තුල පැතිර යන කටකතා මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. සැබවින්ම මෙම ජලගාස්තු සූත්‍රය හඳුන්වා දීමේ අරමුණ වන්නේ සමාජයේ අවධානයකට ලක්විය හැකි සමෘද්ධි සහ අස්වැසුම වැනි සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමටයි. විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමය යටතට ගැනීමට සූදානමක් නැහැ. There is not going to be a water tariff increase. However, water tariff formula will be brought forward. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.